ඔන්න ඉතින් හරියටම සතියකට පස්සේ අපි ආවා ඔයාලා ගෙදරට ඔයාලගේ ආසම් වැඩසටහනත් අරගෙන. ඉතින් මම දන්නවා ඔයාලා අපි එනකන් නොයිවිසිල්ලෙන් ඉන්නේ කියලා. එහෙම නේද අරවින්දි? ඔව් දෙහාන් අයියේ. අපේ පුංචි යාළුවෝ අපි එනකන් නොයිවිසිල්ලෙන් බලාගෙන හිටියා වගේම මමත් ඔයා එනකන් ගොඩාක් නොයිවිසිල්ලෙන් තමයි බලාගෙන හිටියේ. ඒ මොකද? මොකද කියනවා නම් මම ඔයා එනකන් බලාගෙන ඉන්න පැයි. ආ ඒක මිසක් එහෙනම් අපි ඒ ගැන වැඩි කතා බහක් නැතුව අපේ වැඩසටහන පටන් ගමුකෝ. හරි දෙහාන්නයි. ඔන්න ඉතින් වෙනද වගේම අදත් ඔයාලගේ ආසම් වැඩසටහනත් අරගෙන තමයි අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ. අද ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් අද අපේ පහේ ශිෂ්‍යත්ව කරන යාළුව ශිෂ්‍යත්වෙත් ඉවර වෙලයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද යාළුවට හරිම සතුට නිදහස් දවසක්. ඔව්. හිතේ ලොකු බරක් තියාගෙන අයින් කළා වගේ නේද? ඒක නිදහන් අයියේ. ඒ නිසා අපේ යාළුවන්ට පුළුවන් අද බොහොම නිදහසේ අපේ වැඩසටහන බලන්න. එහෙනම් මේ ආරම්භ වෙන්නේ ඔයාලගේ කැමැතිම ළමා වැඩසටහන. පුංචි අපේ ශ්‍රද්ධා. පුංචි යාළුවනේ වෙනද වගේම අදත් අපි ඔයාලට ඔයාලගේ ආසම විශේෂයන් ගොඩක් අරගෙන ඇවිත් තියෙන්නේ. දැන් එහෙනම් මගේ පුංචි යාළුව ටික ඔක්කොම ලස්සනට පිළිවෙලට වාඩි වෙන්න බලන්න. ආ බොහොම හොඳයි. ඔයාලගේ ගෙදර අනිත් අයට ටීවී ඉස්සරහට කතා කරලා වාඩි වෙන්න කියන්න. හරි නේද? එහෙනම් දැන් අපිට පුළුවන් අපේ පළවෙනි විශේෂාංගය බලන්න. අපේ පළවෙනි විශේෂාංගය තමයි නැටුමක්. නැටුමක් කිව්වට මේක නැටුමක්ම නෙවෙයි. මේ අංගයට කියන්නේ බෙර සංදුවනියක් කියලා. මොකද කියනවා නම් උඩ රට, පහත රට, සබරගමු මේ සම්ප්‍රදායන් තුනටම අයත් බෙර වාදන විශේෂාංගයක් තමයි දැන් අපි බලන්න යන්නේ. මේක නර්තනය නොවුනත් බලන්නකෝ මේ බෙර වාදනය කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ ලස්සනම ලස්සන බෙර වාදනය අපිට ඉදිරිපත් කරන්නේ ජනක ප්‍රදීප් රංගායතනේ අපේම ආදරණීය යාළුවෝ ටික. බලන්නක පුංචි යාළුවනේ මේ විශේෂාංගයේ ලස්සනයිද කියලා. එහෙනම් මේ හපනුන්ගේ හපන්කම්. Thank you.
ලස්සන්ට නටන්න ගයන්න වයන්න එහෙම පුළුවන් නම් ඔයාලා අපිට කතා කරලා කියන්න ඕනි හොඳද? ඉතින් ඕගොල්ලොන්ගේ දක්ෂතා මුළු ලෝකෙටම පෙන්වන්න පුළුවන් වැඩසටහනක් තමයි අපේ පුංචි අපේ ශ්‍රද්ද කියලා කියන්නේ. ඒකනේ. ඉතින් අපිට ඔයාලගේ දක්ෂතා දැනගන්න නම් ඔයාලා අපිට කතා කරලා කියන්න එපා නේද දිහාන අයියේ? නෑ නෑ. ඕගොල්ලෝ එහෙම හිතන්න එපා. ඕගොල්ලෝ අපිට කතා කරන්නකෝ. එතකොට අපේ ශ්‍රද්ධා ටීවී නැන්දලා මාමලා ඔයාලගේ ඔක්කොම විස්තර සටහන් කරගෙන ඔයාලට අවස්ථාවක් හදලා දෙයි. එහෙනම් ඒ කාරණාත් හොඳට මතක තියාගන්න ගමන් අපි යමු අපේ ඊළඟ විශේෂාංගෙ බලන්න. තින් පුංචි යාළුවනේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේකත් අපේ වැඩසටහනේ පුංචි යාළුවන්ට පුංචි යාළුවන්ගේ දක්ෂතා මුළු ලෝකෙටම පෙන්වන්න පුළුවන් තවත් විශේෂාංගයක්. දිහාන් අය එහෙම කියනකොටම පුංචි යාළුවෝ දන්නානේ අපේ ඊළඟ විශේෂාංගය මොකක්ද කියලා. හරි. එහෙනම් අපි ටග් ගාලා ගිහිල්ලා ඔයාලගේ දක්ෂතා බලලෙමු. මේ පුංචි අපේ නිර්මාණ පිටුව. සංගමිත්තා පෙරපාසලේ ඉගෙනුම ලබන තිරෝත්මා නානායක්කාර කියන යාළුවා තමයි අපට මේ චිත්‍රය වල තියෙන්නේ. චතුමි දහම්සක් අලව්ව රත්නාලංකාර මහාවිද්‍යාලයේ එක වසර ඉගෙනුම ලබන යාළුවා තමයි අපට මේ චිත්‍රය වල තියෙන්නේ. මේ චිත්‍රය අපට වල තියෙන්නේ ගයිෂක් අලව්ව රත්නාලංකාර මහාවිද්‍යාලයේ එක ශ්‍රේණියේ ඉගෙනුම ලබන යාළුවා. යොමන්දි විදර්ශනා විජේසිංහ කියන එක වසර ඉගෙනුම ලබන යාළුවා තමයි මේ චිත්‍රය අපට වල තියෙන්නේ. එංගලන්තයේ ඉගෙනුම ලබන ඇමිලියා පතිරාජ යාළුවා තමයි අපට මේ චිත්‍රය වල තියෙන්නේ. මුතුපබළු පෙරපාසලේ ඉගෙනුම ලබන අංජලි පූර්ණිමා කියන යාළුවා තමයි අපට මේ ලස්සන චිත්‍රය වල තියෙන්නේ. ධනුෂි ප්‍රාර්ථනා බණ්ඩාර කියන ගල්නෑව ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන යාළුවා තමයි අපට මේ ලස්සන චිත්‍රය වල තියෙන්නේ. කැකිරාව මධ්‍යමහා විද්‍යාලයේ 12 වසර ඉගෙනුම ලබන ජයනි රශ්මි කියන යාළුවා තමයි අපට මේ චිත්‍රය වල තියෙන්නේ. ඉසංකා දෙවුමිනි ගැමුණුපුර මහාවිද්‍යාලයේ 8 වසර ඉගෙනුම ලබන යාළුවා තමයි අපට මේ චිත්‍රය වල තියෙන්නේ. ඇතා ගල කියලා නම් කරලා තියෙන මේ චිත්‍රය අපට වල තියෙන්නේ ලෙසත්මා සසදි කියන 3 වසර ඉගෙනුම ලබන යාළුවා. අහංගම සාරිපුත්ත මහාවිද්‍යාලයේ 6 වසර ඉගෙනුම ලබන චතුක දම්සර කියන යාළුවා තමයි අපට මේ චිත්‍රය වල තියෙන්නේ. කුරුල්ලන්ට කැමදීම කියලා නම් කරලා තියෙන මේ චිත්‍රය අපට වල තියෙන්නේ මන්දාරි දෙවන්සා කියන දෙමාළගම ජාත්‍යන්තර පාසලේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන යාළුවා. පුංචියාලුවනේ පුංචියාලුන්ට පුළුවන් ගෙදර ඉන්න ගමන් ටික වෙලාවක් අරගෙන ලස්සනම ලස්සන චිත්‍රයක් ඇඳලා අපිට එවන්න. අපිට ඒ විදිහට එවුවම අපි ඔයාලගේ නිර්මාණේ මුළු ලෝකෙටම පෙන්නනවා. ඉතින් අරවින්දි යන්නක බලන්න අපිට එවන්න පුළුවන් විදිහත්. පුංචියාලුවන්ට පුළුවන් ඔයාලගේ නිර්මාණ තැපැල් මාර්ගය ඔස්සේ අපිට එවන්න. එහෙම එවනවා නම් අපේ ලිපිනය තමයි නිෂ්පාදක පුංචි අපේ ශ්‍රද්ධා ළමා වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය අංක 369 හේවාගම කඩුවෙල කියලා කියන්නේ. එහෙනම් අරවින්දි ඔහොම අනිත් විදියක් කියන්නකෝ. අනිත් විදිය තමයි WhatsApp මාර්ගය ඔස්සේ එවන එක. ඒ වුණාට ඉතින් අපේ නිර්මාණ පිටුව අපි අලුත් විදියටම පටන් ගන්නනේ ඉන්නේ. ඒක නිසා අපේ පුංචි යාළුවෝ තැපැල් මාර්ගය ඔස්සේම අපිට ඔයාලගේ නිර්මාණ එවන්න. ඉතින් පුංචි යාළුවනේ තැපැල් මාර්ගය ඔස්සේ ඔයගොල්ලෝ එවන නිර්මාණ අපිට ලැබෙන පිළිවෙලටම අපි නිර්මාණ පිටුවෙන් ඕගොල්ලොන්ට පෙන්නනවා. දැන් තමයි හොඳම වෙලාව අපේ දැනුම් පොතට කරුණු එකතු කරගන්න. ඉතින් පුංචි යාළුවනේ අපේ දැනුම් පොතෙන් අපි ඔයාලට විශේෂ කරුණු වගේම විශේෂයට බාහිර කරුණුත් කියලා දෙනවා. අන්න ඒක නිසාම අද අපි ඉගෙන ගමු සිංහයා ගැන විස්තර ටිකක්. කැලේ රජා සිංහයානේ අපේ ජාතික කොඩියේ තින්නවා සිංහයා. ඒ හින්දා අපි සිංහයා ගැන ඉගෙන ගන්න ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා අපි බල්ලෙමු නේද සිංහයා ගැන අපිට මොනවද දැනගන්න තියෙන්නේ කියලා. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන විශේෂාංගයක්. මේ පුංචි අපේ දැනුම් පොතට.
පුංචි දුවේ පුතේ ලස්සන වනාන්තරයක්. ඒ කියන්නේ කැලයක්. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ කැලෑව ගැන නම් නෙමෙයි. ඒත් මගේ පුංචි දුවල පුතාලා දන්නවනේ කැලේ රජා කවුද කියලා. ඒකනම් ඉතින් කොහොමවත්ම නොදැනෙන්න විදිහක් නෑනේ නේද? කැලේ රජා තමයි සිංහයා. ඉතින් ඔන්න මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ සිංහයා ගැන. මගේ පුංචි දුවල පුතාලා කැලේ රජා සිංහයා කියලා දැනගෙන හිටියට මේ විස්තර නම් දන්නේ නැතුව ඇති. ඔන්න හොඳට අහගන්නකෝ. අපි අද සිංහයා කියලා අඳුනගන්න සතුන්ගේ මුල් ව්‍යාප්තිය තියෙන්නේ අප්‍රිකානු රටවල. පිරිමි සිංහයන් සහ සිංහ දේනුව අපිට පැහැදිලිව අඳුනගන්න පුළුවන්. මේ ඉන්නේ පුංචි දුවේ පුතේ සිංහයා. මේ ඉන්නේ සිංහ දේනුව. සිංහයා ගැන අපි විද්‍යාත්මක කරුණු සොයා බැලුවොත් ඔවුන්ගේ වංශය කොර ඩේටා කියලා හඳුන්වනවා. ඒ වගේම කුලය නෙලිඩේ කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම සිංහයන්ගේ විශේෂය පැලියෝ, එහෙම නැත්නම් පැන්තරා ලියෝ කියලා සඳහන් වෙලා තියෙනවා. හැබැයි පුංචි දුවේ පුතේ මේ විදිහට හඳුන්වලා තියෙන්නේ අප්‍රිකානු සිංහයන්. එතකොට මගේ පුංචි දුවල පුතාලා කල්පනා කරනවා ඇති ලංකාවේ සිංහයෝ නැද්ද කියලා. ඇත්තටම පුංචි දුවේ පුතේ දැන් නම් ඒ කියන්නේ වර්තමානයේ ලංකාවේ සිංහයන් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මීට වසර 37,000කට පමණ පෙර අතීතයේ ලංකාවේ සිංහයන් ඉඳලා තියෙනවා. ඒ දැන් ඒ සිංහයන් වඳ වෙලා ගිහින්. දැන් ලංකාවේදී ඔයාලා සත්තු වත්තට එහෙම ගිහම දකින්න ලැබෙන්නේ අප්‍රිකානු සිංහයන්. කොහොම වුණත් ඒ කාලේ ලංකාවේ හිටපු සිංහයින් පැන්තරා ලියෝ සිංහලේයස් කියන නමින් හඳුන්වලා තියෙනවා කියලා පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඔන්න ඔහොම තමයි ඉතින් සිංහයාව විද්‍යාත්මකව හඳුන්වලා දෙන්න තියෙන්නේ. සිංහයන් තරමක් දුරට හුදකලාව ජීවත් වෙන සතුන් කොට්ටාසයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිරිමි සිංහෙක් වැඩිවියට පත් වුණාම රැළෙන් වෙන් වෙලා තනිවම කාලය ගත කළත් සිංහ දේනුව නම් පුතේ රංචු විදිහට ජීවත් වෙනවා. පොදුවේ පිරිමි සතුන් සහ ගැහැණු සතුන් කියන දෙපිරිසම දවසේ වැඩි කාලයක් විවේකීව ගත කරලා ආහාර සොයා යන්න සහ ආහාර අනුභව කරන්න යොදාගන්නේ ඉතාම සීමිත කාලයක්. ඉතින් පුංචි දුවේ පුතේ සිංහයා එඩිතරයි, ගාම්භීරයි, නිර්භීතයි, ඒ වගේම සටන් කාමී. ලේසියෙන් උත්සාහය අතාරින්නේ නැහැ. අන්න ඒ නිසාම තමයි අපේ රටේ ජාතික කොඩියටත් සිංහයාව ඇතුළත් කරලා තියෙන්නේ. ඔන්න ඔහොමයි ඉතින් සිංහයා ගැන විස්තර කියන්න තියෙන්නේ. මං හිතනවා මගේ පුංචි දුවල පුතාලා ඒ විස්තර හොඳින් මතක තියාගන්න ඇති කියලා. කවුරුහරි ඇහුවෝ සිංහයා ගැන තොරතුරු දන්නේ නැණන් කියන්න බෑ. මොකද අපි සිංහයා ගැන ගොඩක් දේවල් කියලා දීලානේ තියෙන්නේ. අපේ දෙහාන් අයියා කියන්න බෑ දන්නේ නැහැ කියලා අදහස් කළේ ඔයාලට අපි කියලා දෙන දේවල් අමතක කරන්න බෑ කියන එක. නේද දෙහාන් අයියේ? ඔව් ඔව් ආරමි.
ඉතින් පුංචි යාළුවනි, ඕගොල්ලෝ අපි කියන දේවල් අමතක කරන්න එපා. අමතක වෙනවා නම් කොළේක සටහන් කරගෙන තියාගන්නකෝ. දැන් එහෙනම් අපි යාළුවා බලන්න යමු ඉක්මනට. යාළුවා කියන්නේ පාරවින්දි. ඒකේ ඒක වචනයක්. එතන දෙන්නෙක් ඉන්නවනේ. එතකොට වා කතා කරන්න ඕනේ බහුවචනේ. ඔව් ඔව්. දෙහන්න අය කියපු එක හරියටම හරි. එතන තරිදිනංගී ඉනිමිගී දෙන්නෙක්ම ඉන්නවනේ. අරවින්දි, ඔයා ඔහොම කියලා ඉඟිමිගිව තරහ කරගන්න තමයි යන්නේ. නෑ නෑ දෙහන්න අය. ඉඟිමිගි නම් මාත් එක්ක තරහ වෙන්නේ නෑ. ඒ මොකද? ඒක රහසක්. මට කියන්න බෑ. බෑ බෑ. අපි එන ඉක්මනට ගිහිල්ලා ඉඟිමිගිවයි තරිදිනංගිවයි බලලෙමුකෝ. මට පස්සේ කියන්නේ. මං සලකලා බලන්න. එහෙනම් පුංචි යාළුවනේ, මේ ඉඟිමිගි තෝරන තේරවිලි. මමයි මගේ යාළුවා ඉංගිමිගේ පුංචාලන්ට තේරවිල්ල කියලා දෙන්න ආවා. අපි කියලා දෙන තේරවිලි ඔයගොල්ලෝ හොත්තත් අහගෙන ඉන්නන හොත්තත්ද? ඔන්න ඉංගිමිගේ මං අද ඔයාගෙන් අහන්නේ තුන් තේරවිල්ල. හොඳද? අර එක දවසකුත් කියලා දුන්නේ නේද? ඔව් ඔව්. හරි හරි හරි. ඉංගිමිගේ වාට මතකයි නේද ඒක? නැතුව නැතුව. අනේ හරි, දැන් කියලා දෙන්නකො බලන්නේ තේරවිල් ටික. ගජනාලය. 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 ගජනාලය තමයි. ගජනාලය කියන්නේ මොකද්ද? නාලය කියන්නේ. ඒක නම් දන්නවා. ඒ මොකද්ද? නාලය කියන්නේ බටයක් නේ. ඒක අර යාළුවොත් දන්නවා. නේද යාළුවනේ? හරි. එතකොට ගජ කියන්නේ? ඒක නම් දන්නේ නැහැ තරුඳි අක්කා. ඇයි අනේ, ඔය අහලා නැද්ද? ගජ කියන්නේ ඇත්තටනේ. ඔය ගජ මුතේම කියන්නේ. හරි 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 හරි. මන් දන්නවා මන් දන්නවා. ඒකනේ. ඕ, ඔන්න. එතකොට ගජ නම් ඇත්. එතකොට නාලය නම් බටය. එතකොට ඇත් බටය. ඇත් බට අනිත් පැත හැරෙවුවාම බත්තටය. හරියට හරි. ඔයා හොඳයි ඉංගිමි හොඳ. ඒකනේ ඒකනේ. මන් දැන් තව එකක් අහනවා. මේක ලේසි එකක්. මේක තුන් තෙරිල්ලක් නෙමෙයි. ලේසි එකක් නම් කමක් නෑ ඉතින්. කියන්නකෝ කියන්නකෝ. ඉගිමිගේ, මේ අපි සෙල්ලම් කරන දෙයක් ගැන හොඳට කල්පනා කරලා කියන්න ඕනේ. මම කියන්නම් මම කියන්නම්. ඔන්න යාළුවනේ, ඔයාලත් කල්පනා කරලා කියන්නකෝ. ඔව්, ඔයාලත් මං වගේ හොන්තට අහගන්න හොන්තේ. නූල් බැඳි හස්යනාව. හස්යනාවේ නූලක් බැඳලා තියෙනවා. නෑ නෑ, නූල් බැඳි හස්යනාව. සෙල්ලම් කරන දෙයක් කිව්වා නේද? ඔව්. හස්යනාව වගේ උඩ යන එකක් නේද? ඔව්. ඒකේ නූලකුත් තියෙනවා නේද? ඔව්. හරි, මතක් වුණා. ඒ මොකද්ද? සරුංගලි. සරුංගලි? ඔය කොහොමද කිව්වේ? ඇයි? ඒක වැරදිද? නෑ නෑ, ඒක ඔයා කොහොමද කිව්ව කියන්නකෝ. ඇයි? සරුංගලි උඩ යනවානේ. ඒකේ නූලකුත් බඳලා තියෙන්නේ. හරියටම හරි ඉංගිමිගි. ඔයා හරි උත්තරේ තමයි කිව්වේ. යෝ යාළුවනි, ඉංගිබිංගිට ජය වේවා. ජය වේවා කියන ඔක්කොමලා. වැඩි උඩ පයින් එපා. මට සතුටුයි ඉතින්.
මට සතුටේ ඔයා හරියට උත්තර දෙනානේ. ඔව් ඔව් තරුන්දියක් කනිසා තමයි ඉතින්. එහෙනම් දැන් අපි යමුෙන් ගිහින්. ඕ අපි යමු අපි යමු අපි යමු අපි යමු ලබන සති අපි එමු. ඉංගිමින් යා සතුටින් ඉන්නේ. එහෙනම් යාළුවනේ අපි යනවා. ඔයාලේ තෙරෙල් හොඳට මතක තියාගන්න. ඕ අපි යනවා අපි යනවා. මතක තියාගන්න හොඳේ. එහෙනම් සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. සුබ සන්ධ්‍යාවක් ඉංගිමින්. සුබ සන්ධ්‍යාවක් අක්කා. සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. ඉතින් මේ තේරවිලි කියන්නේ අපේ සිංහල භාෂාවේ අපූර්ව නිර්මාණකාරයක්. එදා ඉඳලා අද වෙනකන් පැවතගෙන එන මේ තේරවිලි අපි ඔයාලට කියලා දෙන්නේ ඔයාලා ඉගෙනගෙන ඔයාලගේ යාළුවන්ටත් කියලා දෙන්න ඕන නිසා. අපේ දිහාන අයියා එදා ඉඳලම කියන එකෙන් අදහස් කළේ ඈත අතීතය කියන එක නේද? ඇයි මං කිව්ව එක තේරුන්නේ නැද්ද? තේරුණා තේරුණා හොඳටම තේරුණා. නෑ ඉතින් බැරි වෙලාවත් කිසි යාළුවෙක්ට ඒක තේරුණේ නැත්තම් කියලා තමයි මම ආයෙ පාරක් කිව්වේ. ආ ඒක මිසක්. හැබැයි පුංචි යාළුවනේ අදට අපි ගෙනාපු විශේෂාංග නම් ඉවරයි. ඒ කියන්නේ අපිට යන්න වෙලාව හරි නේද? ඔව්. හැබැයි අපි යන්න කලින් අපේ යාළුවන්ට දුරකථන අංකයේ ලිපි නැ මතක් කරා නම් හොඳයි නේද? ඔව්. ඒක හොඳ අදහසක් දෙහන්නේ. අපේ ලිපිනේ තමයි නිෂ්පාදක පුංචි අපේ ශ්‍රද්ධා ළමා වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනිය අංක 369 හේවාගම කඩුවෙල කියලා කියන්නේ. එතකොට අපේ දුරකථන අංකය තමයි 0.7174888. ඉතින් අපි අපේ ලිපිනේ දුරකථන අංකය මතක් කරේ ඔයාලට ඔයාලගේ නිර්මාණ අපිට එවන්න ඔයාලගේ හැකියාවන් අපිට කියන්න. ඉතින් මේව ඔයාට අමතක වෙනවා නම් ඔක කොලේක සටහන් කරලා තියාගන්නකෝ. දිහාන අය අපි ගිහින් නෙමු නේද? පුංචි යාළුවනේ අපි ගිහින් එන්නද? ඉතින් පුංචි යාළුවනේ අපි දැන් ගියාට හෙටි ඉරිදා දවසේ අපේ අරවින්දි සම්මිත් අයයි ඕගොල්ලෝගේ දෙට් එනවා හරියටම සවස් 5 වෙද්දී. දිහාන අය කිව්වා හරියටම හරි. එහෙනම් පුංචි යාළුවනේ අපි අදට ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා පුංචි ඔයාලත් ශ්‍රද්ධා Kids YouTube channel එක subscribe කරන්න.